මාගේ නාමය නිසා ගේදර හෝ සොහුවිරන් හෝ සොහුවිරියන් හෝ පියා හෝ මව හෝ දූපතුන් හෝ ගම්බිම් හෝ අතල් කවරක වූවද ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ සදාතන ජීවනයේද හිමි කරගන්නේය. මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ ජේසුස් ස්වාමීන් වහන්සේගේම වචනය තුල අද මතක් කරනවා, උන්වහන්සේ වෙනුවෙන් අපි කරන පරිත්‍යාගයන් කවදාවත් අපතේ යන්නේ නැහැ කියලා. හැබැයි කාරණාව තමයි ඒ දේ කොච්චර අපි දන්නවා වුණත්, කොයිතරම් විශ්වාස කරත් ඒ පරිත්‍යාගය කරන්න අපි මැලි වෙනවා, අපි අකමැති, බය වෙනවා. දේව සේවයේ යෙදෙන ඕනම කෙනෙක්ට මෙන්න මේ කියන්නව පරිත්‍යාගය කරන්න සිද්ධ වෙනවා. පැවිදි කෙනෙක්, පූජක කෙනෙක් විතරක් නෙමෙයි, ගිහි නායක නායිකාවක් විදිහට හරි දෙවියන් වහන්සේ වෙනුවෙන් වැය වෙන, කැප වෙන ඕනම කෙනෙක්ට මෙන්න මේ පරිත්‍යාගය කරන්න වෙනවා. මිෂනාරි සේවයේ යෙදෙන සමහර ගිහි නායක නායිකාවන් හොඳින්ම මේ අත්දැකීම විඳලා තියෙනවා. මිෂනාරි සේවයේ යෙදෙන පියතුමන්ලා පැවිදි සොහොරිය පවා මේ අත්දැකීම දන්නවා. තමන්ගේ ගම්බෙන් මතහැරලා, තමන්ගේ දිමාපිය අතහැරලා අවුරුදු ගණනක් ඈත නොදන්නා ප්‍රදේශයක සේවය කරලා, සමහර වෙලාවට අවුරුදු ගානකටම පුංචි කාලෙක නිමාඩුවකට ගෙදර එනවා. සමහර වෙලාවට ඒකත් නැහැ, තමන් සේවය කරන්න ගිය ඒ නොදන්නා පළාතෙදිම මේ යන්න සිද්ධ වෙනවා. පුදුමාකාර කැපකිරීම දිවෙන් වහන්සේ වෙනුවෙන් කරන මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා. හැබැයි බොහොම අතලොස්සයි. එනසා මගේ පුතේ දුවේ, අපි උත්සාහ කරමු දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපකිරීම කරන, දේව රාජ්‍ය ගොඩනගන්න වෙහස මහන්සි වෙන, තමන්ගේ පෞද්ගලික ආසාවට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන දේව මෑණිය වගේ චරිතයක් වෙන, තමන්ගේ පෞද්ගලික ආසාවක් ඉෂ්ට වෙනවා දැකලා සන්තෝෂ වෙනවට වඩා කොයිතරම් ආඩම්බරකමක්, කොයිතරම් ආත්ම තෘප්තියක් ලැබෙනවද? තමන්ගේ ජීවිතයේ ආශාවන්ට වඩා දිවෙන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න ලැබුණාම ඔබට ජේසුස් පිටයි.